සහිත වැසි ඊශ්‍රායල් මහමැතිවරණය ඇරඹේ. අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000ක් යොදවා ඇති බව රතවාහන අංශභාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීමතින් රියපැදවීමෙන් වලකින ලෙසද ඒ මහතා දැඩිව අවධාරණය කළා. පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ. 8000කට ආසන්න නිලධාරී සංඛ්‍යාවක් විශේෂයෙන්ම මේ අවුරුදු සමය වෙනුවෙන් යොදලා තියෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අපි බස් රථවල යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අවුරුදු කාලය අවසන් වනතුරුම විශේෂයෙන්ම බීමත්කම අධික වේගය මේ කාරණා සම්බන්ධයෙන් තමයි අපි මේ ඉදිරි දිනවල ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා බීමත්වරයේ පැදීම වැළැක්වීමට. අප්‍රේල් 10ත් අප්‍රේල් 20ත් අතර තමයි හැම අවුරුද්දකම සාපේක්ෂව දින 10ක කාලය තුළ වැඩිම පිරිසක් මිය යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඔබ සාදයකට පාටියකට සහභාගී වෙනවා නම් රිය පදවන්න පුළුවන් මත්පැන් නොබොන කෙනෙක් එක්ක සහභාගී වෙන්න. එහෙම නැත්නම් ඔබ මත්පැන් බීමෙන් පසු වාහනය පදවන්න එපා. පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන්න නැත්නම් කුලි රථයක් භාවිතා කරන්න. ඒ වගේ මාර්ගය භාවිතා කරන හැම දෙනාමත් සිහියෙන් යුතුව පාරේ පයින් ගමන් කරන්න ඕනේ. අවුරුදු කාලේ පාර පනිනකොට ඒ වගේම පාරේ පැත්තෙන් ගමන් කරනකොට මේ ගැන අවධානය යොමු කරලා ගමන් කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මේ අතර රථවාහන නලා සහ පහන් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් පළ කළා. විවිධාකාරයේ පහන් ඒ වගේම නලා සහිත වාහන වලට අපි ගමන් කිරීමට අවස්ථාව දෙන්නේ නැහැ. කිසිම හේතුවක් නිසා ඒ වාහන මුදවා හරින්නෙත් නැහැ. අධිකාරියට ඉදිරිපත් කරනවා ජූලි පළවෙනිදා සිට. මේ නීතියට පරිබාහිරව ගමන් කරන්න පුළුවන් වාහන වර්ග 4ක් මෝටර් වාහන නීතිය සඳහන් වෙනවා. විවිධ නාද රටා සහිත ආලෝකයන් සහිතව මේ වාහන වර්ග 4 තමයි ගිලන් රථ, පොලිස් රේඩියෝ කාර් රථ, ගිනි නිවන රථ, ආපදා රථ. මේ ඇරෙන්නට වෙන කිසිම වාහනයකට මේ ආකාරයට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. දක්ෂින අධිවේගී මාර්ගයේ අද අලුයම සිදු වූ රියානතුරකින් එක්කයි කුමිය ගොස් 4 දිනකෝ තුවාල ලැබුවා. වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි අනතුර සිදු වුනේ. වෑන් රථයේ රියදුරු ඇතුළු 5 දිනකෝ ඉන් තුවාල ලැබුවා. මියගියේ වෑන් රථයේ ඉදිරිපස ගමන් කළ පුද්ගලෙක්. අද අලුයම යක්කල පිටුවල්ගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ. ප්‍රධාන විදුලි ස්විචයේ දෝෂයක් ඇති බවට ඇය ඊයේ රාත්‍රියේදී අසල්වැසි ඥාතියෙකුට දැනුම් දී ඇති බවද සඳහන්. යක්කල පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. හෙරොයින් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ත්‍රිකුණාමලය දූෂණ මර්ධන කොට්ටාසයේ නිලධාරීන් සමග එක්වයි වැටලීම සිදු කෙරුණේ. මරතඩි හන්දිය සහ තලෙයි නගර ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා. රජයේ ආර්ථික වැඩපිළිවෙල හේතුවෙන් අපනයන ආදායම 7.2%කින් ඉහළ ගොස් තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. රුපියලේ අගයද 7.4%5%කින් අධි ප්‍රමාණය වී ඇති බවයි ඒ මහතා කියා සිටියේ. ඒ මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. I think despite the current situation මෙරට අපනයන ආදායම මේ වන විට 7.2%කින් ඉහළ ගොස් තිබෙනවා. සංචාරක ඉපයීම් 7.4%7%කින් ඉහළ ගොසින් සමස්ත සංචිත ඩොලර් බිලියන 7.6 දක්වා ඉහළ ගිහින් විදේශ ණය ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම ඉතා වැදගත්. මේ වසරේ උද්ධමනයේ 5%ට අඩුයි. අද වෙනකොට රුපියල 4.5%කින් අධි ප්‍රමාණය වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා has been a pretty good achiever. සොලුහා මධ්‍ය පරිමාණ ණය පිළිබඳ කමිටුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. අගෝත්‍රාන්විත ජනතේ පැවති රැස්වීමකදී දැනට පවතින ණය මුපාසවල ප්‍රවණතාවයන් ගැන විශේෂයෙන් SME සෙක්ටරේ තියෙන අයහපත් ප්‍රවණතාව නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා
දැනට තියෙන පොඩි අනුපාතවල වෙනස්කම් වැඩි අනුපාතයක් දක්න ලැබෙන නිසා ඒ කොහොමද අඩු කරගන්නේ කියලා යෝජනාවක් තමයි කිරීම සඳහා තමයි මේ කමිටු උපත් කරේ කමිටුවෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට තියෙන අඩු ණය දීමේ අනුපාතිකයට පිළිසරණක් වෙන විදිහට ඒ වගේම SME සෙක්ටර් එකේ තියෙන ගැටලුකාරී තත්ත්වෙනුත් මගහරින විදිහට අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කිරීම බෙලියත්ත සිට හම්පන්තොට දක්වා කිලෝමීටර් 63ක දුම්රිය මාර්ගයක් මෙම වසරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමනාන්තය තියෙන්නේ කතරගම. මාතර කතරගම දුම්රිය ලෙස තමයි හඳුන්වන්නේ. අපි බලාපොරොත්තු වෙනවා බෙලියත්ත සිට දෙවැනි අදියර ලෙස හම්බන්තොට දක්වා කිලෝමීටර් 63 සඳහා ඒක සාක්ෂාත් වාර්තාවක් පරණ සකස් කළ වාර්තාවක් තියෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනය කරලා නැවත සාක්ෂාත් වාර්තාවක් කරනවාද නැත්නම් ඒ සාක්ෂාත් වාර්තාව ඔස්සේ දිගටම යනවාද කියලා තීන්දුව කරලා වැඩ ආරම්භ කරන්න විශේෂම ඇමතුමත් මාත් කල්පනා කළා මේ වසර තුලම මෙම බෙලියත්ත හම්බන්තොට දුම්රිය ඒ දෙවැනි අධියර සඳහා ආරම්භ කිරීමේ මුල් ගල තිබීම සඳහා දිනයක් යොදා ගන්න තව නොබෝ දිනකින් මම හිතනවා මේ වසර තුළ ඒ වැඩ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලන් දැනින් දැන සවස දෙකෙන් පමණ පසුව වැසි ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම තත්ත්වය නැගෙනහිර පළාතක සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පසුව පැතිර යාමේ හැකියාවක් පවතිනවා. ඌව මධ්‍යම සහ සබරගමුව පළාතන ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම එම පළාතවලට ප්‍රබල අකුණු තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අමකර ගැනීමට අවශ්‍ය තියෙන සන්නාලිසත් ජනතාවගෙන් කාරණයක ඉල්ලා සිටිනවා. මේ අතර වැලිමඩ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කැප්පෙටිපොළ එරබද්ද ඔය පිට අර ගියා. ඒ හේතුවෙන් ඔය දෙපස පිහිටි වගාබීම් රැසක් ජලයෙන් යට වුණා. එළවලු හා වී වගා කර තිබූ වගාබීම් කිහිපයක්ම ජලයෙන් යට වූ බවයි ගොවීන් සඳහන් කළේ. කුමන හේතුවක් මත හෝ අපරාධ නීතිය යටතේ ස්වාමින් වහන්සේ අධිකරණය හමුවට ගෙන යාමට බලාපොරොත්තු නොවන බව ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමේ පැවති උත්සවයක් අමතමනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ. ශ්‍රී බෝධිරාජාරාමේ සිව්මහල් බුදුමැතුර විවෘත කෙරුණේ අමාත්‍යවරියගේ මූලිකත්වයෙන් විහාරාධිපති පූජ්‍ය මාවෙල සුමන ස්වාමින් වහන්සේ වෙත දිසාපාලක දුර අක්තපත්‍ර ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණා. අතිපූජ්‍ය නාපාන පේමසිරි අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස යන මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන AA විජේතුංග WDJ සෙනවිරත්න යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩමෙන් සංඝාධිකරණයක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා නිකම් සාමීපයක් කියලා මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා නීති යටතේ අපේ ස්වාමීන් වහන්සේලා මොන කීතුරුටව අධිකරණයක් ඉදිරියට ගෙනියන ඒ විදිය ඇතිවීම මේ සියලුම නිකායන් වල මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විසින් බොහොම හොඳට ඇති කරලා තියෙනවා. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. නැවතත් දේශීය පුවත්. මඩකලපුවේදී ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ ඊයේ දිනේ වන විට ව්‍යාපෘති 192ක් තුලින් ප්‍රතිලාභීන් 5615 දෙනෙකුගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට සමත් වී තිබෙනවා. අද එහි දෙවන දිනයයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු ඉන්දික තුෂාර. ශීඝ්‍ර සංවර්ධන නවෝදයක් එක්ක පිබිදෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ රට වෙනුවෙන් එකට සිටිමු ජාතක වැඩසටහනේ අද දෙවෙනි දිනයයි. මේ මොහොතේදී මා සිටින්නේ මඩකලපුව එරාවුරු ආයුර්වේද මූලික රෝහලේ. අදවසේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මේ මොහොතේදී විශේෂ වෛද්‍ය සායනයක් පැවැත්වෙනවා. අද දවසේ පටන් මේ මොහොත දක්වා මේ මඩකලපුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැඟුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ මෙහෙවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිලිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති, මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ජාතික ආහාර නිෂ්පාදනය, වකුගඩු රෝග නිවාරණය, පරිසර සංරක්ෂණය ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි. විවිධ අමාත්‍යාංශ සංවිධානය කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා
ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කර දීම රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ අරමුණ වනවා. අද දිනේත් විවිධ සංවර්ධන වැඩසටහන් වලට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සේවාවන් පවත්වනවා. එහිදී ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ සිට ඉඩම් ඔප්පු හිමිකම් ලබා දීම දක්වා මෙම සේවාවන් සිදු කෙරෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කරන ජනපතිට කියන්න ජනතා ගැටළු විසඳීමේ වැඩසටහනද රට වෙනුවෙන් එකට සිටුමු වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ගොඩනැගුණු රට වෙනුවෙන් එකට සිටුමු ජාතික වැඩසටහන මේ මොහොතේදී අද සවස් වරුව දක්වා පැවැත්වෙනවා. ඒ තොරතුරු සියල්ල ITN ප්‍රොත්යෝසේ ඔබට ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා සුනිල් පෙරේරා, චමින්ජ ජයකොඩි සමගින් මම ඉන්දික තුෂාර මඩකලපුව එරාවුල් මූලික ආයුර්වේද රෝහලේ සිට. ස්තුතියි ඉන්දික. කොළඹ වරාය නගරයේ ඉඩම් මෛතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. වරාය නගර ප්‍රදේශයේ පාලනය සඳහා කොළඹ නගර සභාවෙන් බැහැර විශේෂ පාලනාධිකාරියක් පිහිටවන බවයි මහනුවර පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ වරාය නගරය මහින්ද රාජපක්ෂ මහත්තයගෙන යා කරපු එකක් කියලා මේක නෙවෙයි. මේක 1998 කොළඹ මෙට්‍රෝපොලිටන් ප්ලෑන් එකේ ඇති කරපු ඒ සැලසුමෙන් ගලා ආපු අදහසක්. වරාය අධිකාරිය සතුව තිබිච්ච මේ ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට අපි බාරගත්තා 2016. ඊට පස්සේ අපි ඒ චීන සමාගමත් එක්ක සාකච්ඡා කළා. සින්නක්කරව චීන සමාගමට දීපු අයිතිය අහෝසි කරපු. ගරු අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවක් අනුව අපි එතන මූල්‍ය නගරය කියලා ගොඩනැගිල්ලක් ඉදි කරන්න කටයුතු කළා. සියලුම ලෝකේ තියෙන ප්‍රධාන බැංකු වලට එතෙන්ට එන්න. ඉඩම් කට්ටි හතර වෙන් වෙන්නේ අර මූල්‍ය නගරයට ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්. මේකට අවශ්‍ය නීති සම්පාදනය ලබන මේ මාසේ පාර්ලිමේන්තුව ආරම්භ කළාම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ සංචාරයක නිරත වුණා. මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයටද පැමිණියා. අනතුරුව ඒ මහතා සෝමාවතිය රැදුර සෑරදුන් වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තා. සෝමාවතිය විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන් වහන්සේද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා එකඟත්වයකට ඇවිල්ලා ඊළඟ ජනාධිපති වරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා. අපේ ජයග්‍රහණය සහතිකයි, කාටවත් පළක්වන්න බෑ. මේ රටට අද අවශ්‍ය කරන්නේ ඔය පෞල් වාදයේවත් ගජමිතුරු වාදයේවත් නෙවෙයි, හැකියාව, කුසලතාවයේ, නිපුණතාවයේ සහ දැනුම මත ඉස්සරහට යන්න පුළුවන් නව දේශපාලන සංස්කෘතියක් අපි මේ රට තුල නිර්මාණය කරන්න ඕන. අද අපිට කියන්න බෑ සමාජවාදෙනකන් ඉන්නේ කොතනද, එන්නේ කවද්ද, කොහෙද, කොච්චර ඈතද, අපිට අද කියන්න බෑ. ධනපති ක්‍රමේ අර්බුදේ විශාල වගේම වාමාංශික ව්‍යාපාරයේ අර්බුදේ විශාලයි. ධනපති ක්‍රමයට උත්තර හොයාගන්න බැරුව ඉන්නවා, වමට රාජ්‍ය බලය අල්ලගන්න බැරුව ඉන්නවා. මද විරාමයක් දැන්. නැවතත් දේශීය පුවත්. යාපනයේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 8000ක් වැය කිරීමට අනුමැතිය ලැබී ඇති බව යාපනයේ දිස්ත්‍රික් කමිටු සංවර්ධන සම සභාපතිවරුන් පවසනවා. යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වුණේ. යාපනයේ දිස්ත්‍රික්කයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු රැසක් පිළිබඳ මිහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවීණ සංගීතඥ අභවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වර තුනට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මාශාලාවේ තැන්පත් කර තිබෙනවා. එච්.එම්. ජයවර්ධනයන් මේ යන විට 69 වන වියේ පසු වුණා. දහසකට අධික ගීතණු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ගීත කලාවට තිරණ කළ ඒ මහතාගේ නිර්මාණ ශ්‍රී ලාංකේය රසකාමී හදවත් තුළ නොමැකෙන සටහන් රසක් ඉතිරි කළා. ඒ මහතා නැසී කිය ගායන ශිල්පිනී විශාරද මාලනී ගුණත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී හසුන් කල්හාර මහතාගේ පියාද වනවා. මිහඳයි ඔබයි රම්‍ය සඳ කිරණ පූජාසනයේ ඔබ හිඳුවා.
පූජාසනී ඔබ හිඳුවා මා හඬනා කඳුළු ගලා සයුරක් නොදුටු ගඟුලක් ප්‍රේමයේ විල් තෙරේ පුන් පොතා සඳ ඔබගෙන ආවොත් ආදී සෞර්ධ සිත් ආදරෙන් ආමන්ත්‍රණය කළ ගීත රසක් එච් එම් ජයවර්ධනයන්ගේ අපූර්ව සංගීතයෙන් හැඩ ගැන්වුණා මුහුදු ලිහිණි චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කීපයකටද සිය සංගීත සංයෝජනය එක්කල ඒ මහතාට මුහුදු ලිහිණි චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ජනාධිපති සම්මානය හිමි වුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ තුන්වෙනි යාමයේ චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි ගේමදාසයන් නිර්මාණය කළ සංගීතය වඩාත් විශිෂ්ට බව පවසමින් නිහඬ වීසය නිහඬ සුසුමක එතුමා අපේ සංගීත ශාස්ත්‍රය තුළ ඉතාමත් නිහතමානී නිහඬ ජීවිතයක් ගත කළ කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. එතුමාගේ සංගීත ජීවිතයේ කරපු නිර්මාණ ඒ නිර්මාණවල තියෙන රසඥතාවේ තනුවල තියෙන ගුණාත්මක භාවය බැලුවම ඔහුගේ හදවතේ කොයිතරම් මිහිරක් තියෙන්නට ඇතිද කියලා අපිට හිතා ගන්නට පුළුවන්. ඇත්තටම එතුමා දීර්ඝ කාලයක් සංගීත ක්ෂේත්‍රය තුල කරන ලද ඒ කැපවීම අගය කරන්නට වචන මදි මේ වෙලාවේ. ඉතින් එතුමා බොහොම නිහඬව නිහතමානීව බොහෝ දිනකට එතුමාගේ ක්ෂේත්‍රය තුල ඉදිරියට යන්න අත දීපු සංගීතඥයෙක්. මගේ සාතිශය සංවේගය මේ අවස්ථාවේදී පළ කරනවා. එච්.එම්. ජයවර්ධනයන් හරිම පාඩුවක් කියලා මට හිතෙනවා ඔහු මේ වියෝව මේ ශාස්ත්‍රයට නමුත් මා හිතෙනවා ඔහුගේ ඒ ගුණ සුවඳ අපේ නිර්මාණ ශාස්ත්‍රයේ අපේ ගායන ශාස්ත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ තව බොහෝ කාලයක් රැව් පිළි රැව් දෙමින් පවතිවි වී පැතුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් අහසින් තරුවක් කඩා වැටෙන විට මේ පුංචි රටේ මිනිසුන්ගේ රත්තරන් net එකෙන් කඳුළු බිඳු නැගෙන විට ප්‍රේමේ විල් තෙරේ විහඟ ගීතය නිහඬ ඇයි කුංචි රටේ කොතැනක දීව මතු කවදා යලි අප හමු වේවි යලි අප හමු වේවි දැන් ක්‍රීඩා පුවත් නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා සිංගප්පූරුවේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රණසප් කුසලානය හිමි වුණා. මෙම තරගාවලියේදී රටවල් 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 7ක් එක්ව සිටියා. සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් 2ක් තරග වැදුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය මෙම තරගාවලියට එක් වූ අනෙකුත් රටවල් වනවා. අවසන් මහා තරගයට පැමිණලා නව ශ්‍රීලන්තය හමුවේ අමිහිරි පරාජයකට පත්වන සිදු වුණා. අපි රණසප් කුසලානේ දිනාගෙන මේකට පැමිණියා. ඒ ගැන ඉතාමත් සතුටුයි. බෙහෙවින්ම සතුටින් සිටින්නේ මෙම කුසලානය මාගේ මව්බිමට ගෙහිමට හැකිවීම පිළිබඳව. තරගමලාවේ අවසන් මහා තරගයේ එක් ශක්තියක් වූ අපේ ගරු ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාටත් සහයෝග ලබා දුන් සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රජනියන්ගේ සටන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති කණ්ඩායම් තරග පහෙන් තුනක ජයග්‍රහණය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය කණ්ඩායම් සමත් වුණා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති තරගයේ සඳහා සිසුවියන්ට අමතරව ආචාර්ය මණ්ඩලය, අනත්දින මණ්ඩලය ආදී සිසුවියන් ඇතුළු කණ්ඩායම් මේ සඳහා එක්ව සිටියා. මෙම තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් පහ අතරින් කණ්ඩායම් තුනක ජය හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය කණ්ඩායම සමත් වුණා. කණ්ඩායම් දෙකක ජය හිමි වුණේ අනුලා විද්‍යාලය කණ්ඩායමටයි. මෙම අවස්ථාවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාසල් ක්‍රිකට් අංශයේ සම්බන්ධීකාරක අප්සරි තිලකරත්න මහත්මිය සහ රත්නාවලී බාලිකා විද්‍යාලය විදුහල්පතිනි හේමා ජයවර්ධන, අනුලා විද්‍යාලය විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මිය නැතුළු පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑන් පැපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk